එක්ස්ලෝරස් ඔන්න අපි කාලකට පස්සේ යුටබගේ විඩියක් දාන්න හිතුව මකද ගොඩ කාලට පස්ස විඩියක් දාන්නේ මාස ගානකට පස්සේ මාස හය හතකට විතර පස්සේ තමයි දාන්නේ. ඉතින් අපි හිතන ඔගොල්ලො හොඳින් ඉන්නවා කියලා අපිත් මෙහි සාමාන්‍යයෙන් වැඩ කටයුතු කරගෙන යනවා. ඩුබායි ඉතින් බැක් ටු නෝර්මල්. බැක් ටු නෝර්මල් කියන්නේ මාස් දාගෙන සෝෂල් ඩිස්ටන්සින් තියාගෙන සාමාන්‍ය විදිහට මිනිස්සු ජීවිතය ගෙවනවා. ජීවිතය ගෙවනවා. එහෙම ගොඩක් ලොකු රෙස්ට්‍රික්ෂන්ස් නැහැ. ඒ වුණාට අපි දැන් බස් කලිප බලන්න ගියා මේ වීඩියෝ වලට පෙන්වන්නේ ඒකයි. ඒ ගියාමත් ඔයගොල්ලන්ට පේනවා ගොඩාක් මිනිස්සු එහෙ මෙහෙ යනවා. ඉතින් ඒක ළඟ ඒක ඒගොල්ලෝ try කරනවා security තියාගෙන social distancing තියාගෙන දේවල් කරන්න. හැබැයි ඉතින් යම් තාක් දුරට තමයි ඒක වෙන්නේ. ඔයගොල්ලන්ට DDK බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඔයගොල්ලන්ට videos මෙච්චර කාලයක් ගේන්න හේතුව ඩුබායි වල. ඩුබායි වල ගොඩක් තැන් වල ගියාම එක එක restrictions තියෙනවා. වීඩියෝ කරන්න දෙන්නේ නැහැ නේද? ඒ වීඩියෝ කරන්න පටන් ගත්තට මේ security කෙනෙක් ඇවිල්ලා කියනවා වීඩියෝ කරන්න දෙන්නේ නැහැ මචන් බ්ලොග්ස් කරන්න දෙන්නේ නැහැ කැමරා එකේ තියෙන මයික්‍රෝෆෝන් එක ගලවන්න කියලා කියනවා. ෆෝන් එකෙන් විතරයි වීඩියෝ කරන්නේ දෙන්නේ ඔයගොල්ලන් personal use එකට. ඔය ඉතින් ඒගොල්ලෝ social media වල වීඩියෝස් දානවා කැමති නැහැ. කැමති නැහැ. ඉතින් ඒකෙන්ද ඔයගොල්ලෝ මෙහෙ ඇවිල්ලා Dubai වල වීඩියෝ එකක් එහෙම කරන්න හිතන්නේ ඉන්නවනම් ඒක මතක තියාගන්න. අපි කරා අපේ වීඩියෝ එක ෂෙට් එකේ එහෙම මේ ෆයිල් කරලා රින්ගලා කරලා කරා. තව අපි අවසාන බර්ජ් ක්වොලිෆයි එකට ගියේ. බර්ජ් ක්වොලිෆයි එකට ගිහිල්ලා එතනින් අපි 124 වෙනි ෆ්ලෝර් එකට 125 වෙනි ෆ්ලෝර් එකට ගියා උඩට. ඉතින් කළුවර වැටුනහම පල්ලෙහා ලස්සනට පේනවා බර්ජ් ක්වොලිෆයි එකේ උඩින් ඉඳලා බලද්දි. හැබැයි ගොඩක් අය කියන්නේ හවස 6ක් හතත් අතර වීව් එක තමයි ලස්සන කියලා. මොකද ඒගොල්ලෝ ලයිට්ස් ඔන් කරනවා 5:45 වගේ වෙනකොට. ඒතර සාමාන්‍යයෙන් නැචරල් ලයිටින්ග්ස් එක්ක අර බර්ජ් ඛලීෆාගේ තියෙන වටේ තියෙන වෝටර් ෆවුන්ටන් එකේ ලයිට්ස් ත්‍රි ඔක්කොම ආවහම හරිම ලස්සන වීව් එකක් තියෙනවා. හැබැයි ඒතර මම හිතන්නේ ඩිස්කවුන්ට් ප්‍රයිසස් ඒ වෙලාවට හම්බෙන්නේ. ඩිස්කවුන්ට් ප්‍රයිසස් හම්බෙන්නේ සහයමාරෙන් පස්සේ. ටිකට් එකක් ගන්නකොට ඩිස්කවුන්ට් ප්‍රයිස් සමන සහණ කියෝ වගේ. හැබැයි ඉතින් ඔයගොල්ලෝ දවල් උදේවරුේ බලන්න කැමති නම් ඒත් යන්න පුළුවන්. හැබැයි ඒතර නෝමල් රේට් එක තමයි හම්බෙන්නේ. හැබැයි ඔයගොල්ලෝ පොඩි ටිප් එකක් දෙන්න ඕගොල්ලෝ බර්ජ් ඛලීෆා උඩට යනවා නම් හොඳම විදිහ බුක් කරන්න ඔන්ලයින් බුක් කරන්න. එතරම් ගිහිල්ලා කවුන්ටර් එකෙන් ඔයගොල්ලෝ කවුන්ටර් පර්චේස් කරනවා නම් ටිකට් එක පොඩක් ගණන්. ඒ කියන්නේ රුපියල් සාමාන්‍යයෙන් 5000 6000 වැඩින් පුළුවන් එක්කෙනෙක්ට. ඒ කියන්නේ හොඳම දේ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ වෙබ්සයිට් එක දාන්න. ඒකට ගිහින් අපි ඔන්ලයින් පර්චේස් කරන එක තමයි හොඳම දේ ඉන්නේ. රයිට් එහෙනම් අපි වීඩියෝ කරමු. හැබැයි යන්න කලින් මතක ඇතුව ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරලා ඊට පල් හැඳින පොඩි bell icon එක දෙන එකත් ඔබන්න. එතකොට ඊළඟට මේ videos ඔක්කොම බලා ගන්න පුළුවන්. රයිට් එහෙනම් අපි කියපු විදිහට වෙන රටවල් open කරමු ගාව අපි හිතාගෙන ඉන්න වෙන රටවල් travel කරන්න. දැනට ඔයගොල්ලන්ට ideas තියෙනවා නම් ඔයගොල්ලෝ දන්න වෙන ලස්සන places තියෙනවා නම් Dubai වල ඔයගොල්ලෝ අපිට comment කරන්න. අපි පුළුවන් විදිහට මේ තැන් වලට videos කරන්න හිතාගෙන ඉන්නවා නේ. ඔව්. රයිට් එහෙනම් අපි යා. Thank you very much. Thank you. Stay safe. Thank you. You too. All right. අපි ඔන්න Dubai mall එක ගාවට ආවා taxi එකෙන් බැස්ස විතරයි. All right. Yeah, Dubai mall එක ඇතුළට. මේක තමයි ඊළඟට ලෝක හැදෙන උසම බිල්ඩින් එක බර්ජ් ඛලීෆා එක. බර්ජ් ඛලීෆා එක දැන් මෙයා කියපු විදිහට මීටර 800 ගණක් උසයි.
මේක මීටර් 10කට වඩා උස වෙනවා. 2020 තමයි මේක කම්ප්ලීට් කරන්න හිතන් ඉඳලා තියෙන්නේ. බට් ඒකට දැන් ඒක කම්ප්ලීට් වෙන්නේ නැති වෙන සීන් එකක් තියෙන්නේ. මොකද කොවිඩ් හින්දා පොඩක් ඩිලේ එකක් තියෙනවා. තාම හරියටම ඉදි වෙන දවසක් නැහැ. ඉවර කරන දවසක් නැහැ. ඔය පට්ට. හයි. හලෝ. ගුඩ් ආෆ්ටර්නූන්. දැන් ඔයගොල්ලෝ දැක්කේ ලෝකෙ තියෙන උසම බිල්ඩින් එක ඩුබායි බර්ජ් ඛලීෆා. ඔව්. දැන් ඩුබායි මෝල් එකෙන් එළියට ආවා. දැන් බර්ජ් ඛලීෆාගේ ඉස්සරහා අපි ඉන්නේ. බර්ජ් ඛලීෆා එක උඩටම යන්න අයිඩියා එකක් තියෙනවා අපිට අද. මොකද කියන්නේ යන්න? ඔව් යමු. හැබැයි මෙතන බ්ලොග්ස් කරන්න බෑ. මෙතනින් තහනම් බ්ලොග්ස් කරන එක අපි මේ පොඩි ක්ලිප් එකක් ගන්න උඩට යන්න කලින්. මේ වගේ බර්ජ් ඛලීෆාක වටේම වතුරෙන් ලස්සනට වට කරලා තියෙන්නේ. මේකේ තියෙනවා ඒ කියන්නේ පෑය භාගයෙන් පෑය භාගයට වගේ හවස් වෙලා හතෙන් වගේ පස්සේ වෝටර් ෆවුන්ටන් එක ඔන් කරනවා. වෝටර් ෆවුන්ටන් එක ඔන් කරාම මාර ලස්සනට වතුර මල් ටික ඔන් වෙනවා. මම ඔයගලන්ට පෙන්නන්න ඒක කොහොම කොයි වගේද කියලා. මාස්ක් එක මම දාගත්තේ. මොකද මාස්ක් එක දාන්න දිරියාම කටි හැම හැම බලනවා මගේ දිහා. ඒකම මාස්ක් එක දාගත්තේ. මේ මාස්ක් එක දාන්න නැතුව ඉන්න බෑ. මොකද මේ දන්නවනේ ක්‍රිස් කියලා. අපි මේ කාලෙකින් ලීට ආවේ. කාලෙකින් ලීට ආවට පස්සේ මේ පේනවා ඊයේ කොච්චර මිනිස්සු ඉන්නවද කියලා. මේ අර වට පිටා බලන්න ඔයගලන්ට හැමතැනම මිනිස්සු. අපි හිතුවා අද මිනිස්සු ඇත්තටම අඩු වෙයි කියලා. හැබැයි ආවට පස්සේම දැක්කේ මෙහෙ මිනිස්සු එළියට බහලා යනවා. එහෙමයි. මොකද මෙහෙම නැන්දිරි නීතියක් මුත් කර්ෆියු එකක් මුත් දාලා නැහැ. ඒකෙන්ද මිනිස්සුන් නිදහසේ ඇවිදලා කරලා යන්න පුළුවන්. එකම දේ ඇවිල්ලා මාස්ක් එකක් අරන් යන්න ඕනේ. මාස්ක් එක දාගෙන ඉන්න අනිවාර්යෙන් දාන්න ඕනේ. නැත්නම් ෆයින් එකක් ගන්න. මාත් මාස්ක් එක දාන්න ඕනේ. අපි ටිකට් එක අරගෙන අපි අතුරට ආවා. හැබැයි අපි කැමරා එකේ මයික්‍රෝෆෝන් එක ඒගොල්ලෝ ගත්තා. මයික්‍රෝෆෝන් ගේන්න බෑ. මොකද කියන්නේ ඔයගොල්ලෝ ඇතුලේ වීඩියෝ එකක් හැම කරනවා නම් මයික්‍රෝෆෝන් එක අරන් ඉන්න බෑ අතුරට. ඒගොල්ලෝ ලොග්ස් කරන්න දෙන්නේ ඇතුලේ. ඒකයි. මෙන්න මේ වගේ තමයි අතුරට යන්න තියෙන්නේ. ඇතුලට ඇවිල්ලා මෙන්න මේ වගේ තමයි යන්න තියෙන්නේ. උඩට යන්න ඕනේ. අපි කොහමද ෂේප් එකේ GoPro එකේ මයික් එක නම් තියාගත්තා. මේකත් ගණිත දන්නේ. මේකත් ගණිත දන්නේ අගිල වරන්න ඕනේ. දැන් අපි අතුලට ආපහු හැටි නිකන් මෙන්න මේ වගේ පාත් එකක් තියෙනවා. මේ පාත් එකේ TV screens දාලා දිනවා දිගටම. ඒ කියන්නේ මේ constructions පටන් ගත්ත විදිය හදන්න පටන් ගත්ත විදිය බර්ජ් ඛලීෆා එක 2007 දී තිබ්බ විදිය මේ ඔක්කොම ටික තියෙනවා. අපි යන් ඉස්සරහට ගොඩක් දේවල් බලමු.
හරි ඔන්න අපි කිව්වත් වගේ 124 වෙනි ෆ්ලෝ එකට ඇවිල්ලා ඉන්නේ බර්ජ් ඛලිෆා එකේ. මාරම සීතලයි මෙතන. මෙතන උඩින් තියෙන ඕපන් ඒරියා එක. අපි බලන්න පෙන්නනම් කොහොමද වීව් එක තියෙන්නේ කියලා. පල්හා වෝටර් ෆවුන්ටන් එක විනාඩි 5ක් වගේ තියෙනවා. උඩ ලස්සනට පේනවා ඒක. දැන් අපි බර්ජ් ඛලිෆා එක උඩින් පල්ලෙහාට ආවේ ලිෆ්ට් එකේ යන ස්පීඩ් එකෙන් පල්ලෙහාට එනවා. මේ පොඩක් කන් දෙකක් බ්ලොක් වුණා. තව අනිත් එක තව වයසක කපල් එකක් හිටියා. ඒගොල්ලන්ගෙත් එක්කෙනෙක්ගේ බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙලා පොඩ බය හින්දා. ඒක බයට උන දෙයක්. එහෙම නැතුව වෙන ප්‍රශ්නයක් හින්දා නෙමෙයි. මේ බය හින්දා පොඩක්. ඔව් ඒක හින්දා මේ වගේ හෙල්ත් කන්ඩිෂන්ස් තියෙනවා. උන්ට ඇද්දි හරි පරිස්සමෙන් යන්න ඕනේ. අපේ දවස දැන් ඉවරයි. අපි දැන් ගෙදර යන්න යන්නේ. අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. බෙල් බටන් එකක් තබන්න හැපැති තියෙන. ඔයගලන්ගේ ඉඩියාස් තියෙනවා නම් ඩුබයි වල යන්න කැමති තැන්, ඔයගොල්ලෝ දන්න ලස්සන තැන් තියෙනවා නම් මේ අපිට කියන්න. අපි පුළුවන් විදිහට ඉස්සරහට ඩුබයි වල ලොග්ස් කරන්න හිතාගෙන ඉන්නවා. මොකද මේ තාම අපිට වෙන රටවල් තාම travel කරන්න බැරි හින්දා මේ වීඩියෝ එක පල්ලෙහා comment section එකේ comment වල දාන්න ඔයගලන්ට මොනවද ඩුබයි වල බලා ගන්න තියෙනවා. අපි try එකක් දෙන්නම් මේ වීඩියෝ එක කරන්න නේ. ඔව්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් bye bye. යන්න කලින් මෙතන තියෙන රෙස්ටරන්ට් එකක්. ඒකට ඇවිල්ලා ෆ්‍රී කොෆි දුකුයි. මෙන්න මේ වගේ පේස්ට්‍රීස් තියෙනවා. මේ ඔයගලන්ට කැමති කොෆි එකකුයි පේස්ට්‍රි තෝරලා ගන්න පුළුවන්. ඒක ටිකට් එකටම ඔයගලන්ට හම්බ වෙනවා. ටිකට් එකටම එන්ටයිටල්. ඉතින් එහෙනම් තමයිනේ. ඔව් ඉතින් වීඩියෝ එක අපි කලින් ඉවරයි කියලා කිව්ව නේද? ඉතින් ඉවරයි කිව්වට ඉවර නෑ. තව තියෙනවා. අපි අද ආවේ ටැක්සි කී වුණාට යනකොට යන්නේ මෙට්‍රෝ එකේ. රීචාර්ජ් කරන්න යන්නේ. මේක තමයි මෙට්‍රෝ කාඩ් එක ඩුබායි වල. මේ වගේ මෙට්‍රෝ සෙන්ටර්ස් වල මේ වගේ මැෂින් එකක් තියෙනවා රීචාර්ජ් කරන්න. කාඩ් එක මෙතෙන් දැම්මා. ගාන සිලෙක්ට් කරා. ඊට පස්සේ මෙතෙන්ට සල්ලි දැම්මා. Okay, done. Bye-bye.